දැයි ශිර දිනාටම තෙරුවන් සරණයි. අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක්, එහෙම නැත්නම් පොදු කමඨහන් සුද්ධ කිරීමක්, එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක්. ඒක පිළිබඳව උංගදෙනෙක් මා හිතන්නේ දන්නවා. ඒකට පොඩි මතක් කිරීමක් අපි කරනවා. මොකද්ද මතක් කිරීම? අපි මේකට ගන්නේ Tamanට අදාළ ප්‍රශ්න විතරයි. පොදු සාමාන්‍ය බුද්ධ ආගමේ ප්‍රශ්න අපි පාවිච්චිට ගන්නෑ. භාවනාවට අදාළ එනම් තමන්ගේ කමටහන වඩනකොට ඇති වෙන ප්‍රශ්න තිබුණොත් අපි සාකච්ඡාවට ගන්නවා. අනිත් එක මේ පුලුවන්තරම් බේරලා ඉන්නවා අනික් භාවනා ක්‍රම ගැන කතා නොකර. අනික් භාවනා ගුරුවරු ගැන කතා නොකර. ඒක නිකන් යුද්ධ ප්‍රකාශයක් වගේ වෙනවෙම කතා කරපුවා. ඒ නිසා පටලවන්න එපා. පටලවන්නත් බෑ මාව. අහුවෙන්නේ නැහැ මන් දැන්. නැවතින් ආ පෙට්‍රල් වියදම් කරන්න එපා, කඩදාසි වියදම් කරන්න එපා, තින්ත වියදම් කරන්න එපා. Tamanṭa ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙන්නේ නැතිවම අපි දන්න ක්‍රමයට බේරගමු. අර ක්‍රම මේ ක්‍රම අපිට එහෙම විනිශ්චය කරන්න තරම් අපිට සර්වඥතා ඥානෙකුත් නැහැ. අනිත් එක එතකොට අපි නොදැනුවත්වම තව කෙනෙක් හිටනක් කරගන්නවා. ඒගොල්ලන්ගේ ශේෂ්ඨට අපි අත තියලා අපි අදහස් ප්‍රකාශ කරන්න යන්න. අවශ්‍ය නැහැ. ඒ නිසා එවැනි ප්‍රශ්නත් අයින් කරන්න. ඉතින් මේ මූලික මතක් කිරීම කරාට පස්සේ මම ඉල්ලා හිටනවා අපේ අරුණ මාත්‍යාගෙන් දැන්ට ලිඛිත විදිහට වෙලා තියෙන ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසි වාරය ආරම්භ කළ දෙන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පළවෙනි ප්‍රශ්නය, මම අද දින පරයන්ක භාවනාවේ යෙදුනේ සති 3ක පමණ විරාමයකට පසුයි. එහිදී ඇති වූ පහත අධ්‍යක්ීම ඔබ වහන්සේ වෙත කාරුණිකව යොමු කරමි. මූල කර්මස්ථානය. මම දැන් මෙතන ලෙස මෙනෙහි කොට හිසේ සිට පාද තෙක් මෙම ශාලාව තුළ භූමියේ තැන්පත්ව තිබෙන අයුරු මොහොතක් අත්විඳෙමි. පසුව මාහට ප්‍රකට වන පිම්බීම හා හැකිලීම නිරීක්ෂණය කළෙමි. විනාඩි 5කට 10කට පමණ පසු ක්‍රමෙන් මාගේ දෑත් විශාල වන ලෙස දැනෙන්නට පටන් ගත්තේය. එය ඊටා විශාල දෑත්වල කෙළවරින් ආස්වාස ප්‍රස්වාස චලනයක් දැනෙන්නට පටන් ගත්තේය. මෙම අත්දැකීම ඔබ වහන්සේ හට යොමු කරන අයුරු සිටීමට සිත පිටතට ගියද මූල කර්මස්ථානයේ දිගින් දිගටම මෙනෙහි කළෙමි. මෙම දැනීම මා සිතන අයුරින් විනාඩි 15ක් 20ක් පමණ දැනුනි. පසුව ක්‍රමෙන් දෑත්වල බර වැඩිවන අයුරු දැනෙන්නට විය. එලෙස බර වැඩිවෙමින් ගොස් දෑත් ගල් පිළිමයක මෙන් ඉතා දැඩිව ඇති බව දැනුනි. නමුත් මූල කර්මස්ථානය වන පිම්බීම හා හැකිලීම දෙසම මෙනෙහි කළෙමි. මා සති 3කට පමණ පෙර අවසාන වරට භාවනා කළ අවස්ථාවේද මෙලෙස දෑත් ඉතා විශාලව පිම්බෙන දැනීම ඇතිවිය. අද දින උදෑසන භාවනා පැයේදී ඉතා හොඳින් මූල කර්මස්ථානයේ ප්‍රකට වුවද දෙවන වාරයේදී අධික ලෙස සිත බාහිර අරමුණු කරා යොමු විය. එය සිතෙහි ස්වභාවය ලෙස දැනගෙන නැවත මූල කර්මස්ථානයට යොමු කිරීමට උත්සාහ කළද සිත විසිරී තිබූ කාලයේ ඉතාමත් අධික විය. මෙම භාවනා අත්දැකීම ඔබ වහන්සේට ඉදිරිපත් කර ඉදිරි භාවනාව සඳහා ගෞරවපූර්වකව උපදෙස් පතමි. මේකේ අවස්ථා තුනක් නැත්නම් ජවනිකා තුනක් පෙන්වන්න හදනවා. එකක් තමයි මම සුමාන දෙකක් තුනක් භාවනා කරේ නැහැ කියන එක. දෙක මේ අත්වල විශාල වීම, අත් අග මේ හුස්ම ගන්න වගේ පිම්බෙනවා කියන වගේ තත්ත්වයක වැඩි වෙනවා අඩු වෙනවා කියන එක. තුන්වෙනි එක තමයි මේ හිත විසිරෙනවා කියන එක. ඉතින් මේ තුනෙන් රචනය අහගෙන ඉන්නකොට පේන්නේ රචකයාට ඕනෙලා තියෙන මේ තුන්වෙනි අවස්ථාව ගැනයි ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඉදිරිපත් කරලා තියෙන මේකින් අපි වාචයට ගත්තොත් ඉස්සලාරේ අද්දක ඉදිමෙනා වගේ, රඩිස් වෙනා වගේ, ලොක් වෙනා වගේ තිබුණාට ඒක දරාගෙන ඉන්න පුළුවන්.
ඒ වගේම හිත විසිල්ලා ගියත් මූල කර්මස්ථානේ තියාගෙන ඉන්න පුළුවන් කියන ප්‍රකාශන තියෙන නිසා අපි ඊයේදී ඊයේ කරපු ධර්ම සාකච්ඡාව කැලලක් මම මතක් කරනවා. මේ සර්වජන් වහන්සේ ආනන්ද ස්වාමීන්ට මතක් කරනවා මේ සතිපට්ඨානේ වඩනකොට පණිදාය වශයෙන් යන භාවනාව එල්ලයක් ඇතුව ගුණයක් ඇතුව යන භාවනාව සම්පූර්ණයෙන්ම විසිරලා යනවා. අපණිදාය මට්ටමට යනවා. මේ භාවනාව හැටි අන්න ඒ වෙනකොට ඒ කෙනා මේ කතරල දාලා හිත අත බැඳගෙන අඬලා කෑකොස් සංගහනවාද නැත්නම් මේ භාවනාව හැටි තමයි භාවනාවෙන්ම පණ විසිරලා දාන. ඒක ධම්මොද්දච්චය කියලා වචනකුත් තියෙනවා. ඉතින් මේක භාවනා දුඟවා ඉහළ මට්ටමක වෙන එකක්. ආධුනික යෝගාවචරයට වෙන එකක් නෙවෙයි. ඉතින් ඒකට බලන්න ඕනේ අතපය තඩිස් වෙනා වගේම හිත විසිරී ගියත් මම දිගටම භාවනා කරනවාද මට සතිය තියෙනවාද? එහෙම නැත්නම් හිත විසිරලා තියෙද්දිත් මම සතිය වඩන එක පාවා දෙන්නේ නැහැ. දෙදෙන්දි සර්වචනසේ මතක් කරනවා සමහරෙකුට ඒක කරන්න බෑ. එතකොට එයා මොකක් හරි ක්‍රමයකට හිත නැවත ගොනු කිරීම සඳහා උත්සාහ කරන්නයි කියලා හරියට මේ අග්ගලා කුඩු ටිකක් ගෙවල් වල තියෙනවා කවුරු හරි නෑදෑයෙක් ආපුවම පැන් ටිකක් දාලා ගුලි කරලා දෙනවා. පැණි දැම්මේ නැත්තම් කුඩු විසිරෙනවා. පැණි දාපු ගමන් ගුලි වෙනවා. ඉතින් මේ වගේ පැණි ටිකක් මේකට දැම්මනම් අර අග්ගලා කුඩු වගේ එකතු වෙනවා. මොකද්ද කරන්න ඕනේ කියලා සර්වචනාංශයේ ඒ බික්කුණි පස්සේ සූත්‍රය සඳහන් කරන්නේ. නමුත් අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා ඒ වෙලාවට බුද්ධානුස්සතිය හෝ මෛත්‍රී කරන්නයි කියලා. නමුත් මම බැලුවා ඒ බුද්ධානුස්සතිය මෛත්‍රී කියන එක දැන් අපි මේ නිසන්වනේ අපි උගන්වන්නේ නැහනේ. එහෙම කෙනෙක් මේක හොඳටම දන්නවා මම කරපු එකක් නෙවෙයි හිත ඇවිස්සලා තියෙනවා හිත ඇවිස්සන තියෙන සතියක් තියෙනවා මේ වෙලාවේදී මොන වගේ මී පැණියක් මොන වගේ පැණියක් මේකට දාන්නද කියලා ඉඳගෙන ඉන්න ඉරියව්ව මට මේ හිත ඇවිස්සනාට මම ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඉඳගෙන ඉන්න ඉරියව්වට ගන්න බැරි නම් තමයි ප්‍රශ්න තියෙන්නේ ඒක නිසා මතක තියාගන්න බහුනා ඉස්සරහට යනකොට අපි බලාපොරොත්තු වෙන හැම අභග්ගයක්ම හැම අරියාදුවක්ම එනවා. ඒ හැම අරියාදුවක්ම ආවට භාවනා පාවා දෙන්නේ නැතුව තමයි නිජපතා කරගෙන යන්න පුළුවන් නම් යාට තීරණ පටන් ගන්නවා කිසිම අරියාදුවකින් සතිය කැඩෙන්නේ නැහැ. කැඩුණයි කිව්වොත් කැඩෙන්නේ. කැඩෙන්නේ නැහැ. ඇවිසිච්ච බව දැනගන්න පුළුවන්. ඇවිසිලා නැති බව දැනගන්න පුළුවන්. ඇවිසිලා නැති බවට අපි සමතේ කියලා කියනවා. ඇවිසිච්ච බවට කියනවා සබාවේ සමතේ නැහැ සමතය සබාවේ ඇවිසිලා සබාවේ ඇවිසිලා තියෙන සබාවල් තියෙන්න ඕනේ නැතුව ඉතින් ඔක්කොම සබාව නිකන් සමතේටපත් වෙන වෙලාවක් නැහැ නේ ඉතින් මේ වගේ වෙලාවට මොනවද කරන්න ඕනේ සබාවට කියන්න ඕනේ සබාවේ ඇවිසිලා තියෙන කියලා එසක් කරුණාකර සබා ගෞරවය පිටවන්න කියන දේ කතා කරන්න ඒක වෙනම දෙයක් කෑකොත් සංගහන්න බෑ මොකද්ද කියන්නේ කීලිලා සබාව යන්න ඕනේ ඉතින් එහෙම නැතුව සමාවේ සම්මතේ නැති වෙච්ච වෙලාවේ අතහැරලා යනවනම් ඒ සභාපති හෝ ඒ නායකයා සුදුස්සෙක් නෙමෙයි කතානායකයා සුදුස්සෙක් නෙමෙයි සභාවල හැටි එහෙම තමයි. ඒ නිසා මේ අවිස්සිල්ල අපි හිතන්නේ සතිය කැඩිලායි කියලා සීල කැඩිලායි කියලා ශ්‍රද්ධාව කැඩිලායි කියලා. නෑ සීල තියේදි ශ්‍රද්ධාව තියේදි සතිය තියේදි හිත අවිස්සෙන්න පුළුවන්. ඒ බව ඒ කෙනාටම දැක ගන්න පුළුවන්. ඒකල නොසලී ඉන්න පුළුවන්. අන්නේ ඒ විදිහට මේ හිත කියන එක වැඩ කරන්නේ මොකද්ද චිත්ත නියාමයකට මට මේක බලන්න පුළුවන් අවිශ්වාසනවා තමයි. ඒකට හිතවත් කනගාටුයි තමයි. හැබැයි යම් කිසි කෙනෙක් සතිය වෙනුවට සමාධිය බලාපොරොත්තු වෙනවා නම් එයාට මෙතෙන්දි බොහොම චිත්ත පීඩාවක් එනවා. මොකද එයා බලන්නේ සතිය නෙවෙයිනේ සමාධියනේ. ඒ සමේ භවනා ලෝකයේ අද තියෙන චෝදනා සියල්ල විශේෂයි. තනි අඩුපාඩුවක් පෙන්නොත් හොඟ දෙනෙක් භාවනා කරන්නේ සමාධිය සඳහා. ඒ අයට බලාපොරොත්තු සුන්වීම වැඩි. සතිය සඳහා භාවනා කරන කිසිම කෙනෙකුට කවමදාකවත් බලාපොරොත්තු සුන්වීමක් වෙලා නැහැ. මොකද යා දන්නේ විසුරත් සතිය තියෙනවා, සමාධිගත වුණා සතිය තියෙනවා, අත ඉදිමුණා සතිය තියෙනවා, අත ප්‍රකපාණය කරන වුණා සතිය තියෙනවා, අත ඇකිලුණා සතිය තියෙනවා. සුමාන දෙකක් භාවනා කරුවේ නැති බව දැනගන්න සතිය තියෙනවා. එනිසා මේ සතිය කියන්නේ අප කරාය නැ ඕනම කලබලයකට වැඩිය අරියාදුකට වැඩිය බලවත් ශක්තියක්. ඒ නිසා මේ එතන සතිය පවතින මොකද්ද සතිය පවතින මම ඉඳගෙන ඉන්න දන්නවා.
හුදටෝම විශ්ිලා. ඒක හිතවිල්ලක් නිසා වෙන්න පුළුවන්, වේදනාවක් නිසා වෙන්න පුළුවන්, සද්ද නිසා වෙන්න පුළුවන්. ඒ කොයි එක වුණත් දැනගෙන සතෙක් මැරෙන්නේ නැහැ මේ වෙලාවේ. වරකමක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. කාමීත්‍යචාරී වීමක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. උරු කේලං හිස්සචන පරිසචන මොකක්වත් වෙන්නේ නැහැ. සීය සීලෙට මොකක්වත් වෙන්නේ නැහැ. සතියෙට මොකක්වත් වෙන්නේ නැහැ. සද්ධාව කඩා ගන්න එපා. දිගට කරන්නේ ඊට පස්සේ සනීපෙච්ච දවසේ හිතෙයි මේ තටමලා නෙවෙයි ආයත්තර විශ්චිත තැම්පත් වෙනවා. ඉතින් මේ වා අෂ්ටලෝක ධර්මයේ එහා කෙලවරයි මෙහා කෙලවරයි යන්නේ දෙකේදීම ශක්ති ප්‍රමාණය ඔක්කොම නම් කරන්න බැරි වෙයි. ශක්ති ප්‍රමාණය මේ නැව පෙරලා ගන්න නැතුව කුණාටු මුලේ නැව පදින්න යන්න එපා. කුණාටුවක් ආපු ගමන් නැව තැම්පත් කරගන්න. තැම්පත් කරලා බලන්න කුණාටු යුරනට පස්සේ පදින්න පුළුවන්. ඒ නිසා මේ වගේ වෙලාවේ සමාධිය ඉල්ලන්න යන්න එපා, සතිය ඉල්ලන්න. මම ඉඳගෙන ඉන්න බව දන්නවද? එහෙම නැත්නම් හිට ගන්නකෝ. බලන්න හිත ගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා ඔය ඇවිස්සීච්ච ගතිය. ආන්නේ විදිහට මේ එනේන අවස්ථාව හරහා සතිය ගෙන යෑමේ දක්ෂකමට මේකට අචීරු අවස්ථාවක් මම පිළිගන්නවා. නමුත් ලියලා තියෙන විදිහට පේනවා මට මූල කර්මත්තානේ රැක ගන්න පුළුවන්, සතිය රැක ගන්න පුළුවන්, ඉන්නේ ඉරියව රැක ගන්න පුළුවන්. ඒක තමයි භාවනාවේ ලොකුම ජයග්‍රහණය. ලොකුම සියල්ල සමනලේ රතු නමුණා වගේ සමාධිගත වෙච්චි සමතිකරපත් වෙච්චලා යන ස්වභාවන අනේ භාවනා ගැන මරණ චිත්තක්ෂණයේ හිත එකලස් කරගන්න පුළුවන්ද? මම හොඳට වයසට ගිහිල්ලා මගේ ඉඳුරන් වැඩ කරන්නේ නැතිලා හිත එකලස් කරගන්න පුළුවන්ද? මට භයානක රෝගයක් ඇවිල්ලා පිළිකාවක් හරි භයානක රෝගයක් ඇවිල්ලා ඒ තීදී හිත එකලස් කරගන්න පුළුවන්ද? පුළුවන් නම් අන්න ඒකට කියනවා සතිය කියලා. ඉතී විලයි කලබල වෙනවා නම් ওই සතිය තද්ද පහක වැඩක් නැහෙනේ. මුකට යෝ එයිෂා මේ එක පරීක්ෂා කරන්න ආපු අවස්ථාවක්. ඒක නිසා දිගටම පටන් ගන්න වාක්‍ය තියෙන විස්රාමයේ දිගට පවත්තන්න කියලා කියන්න පුළුවන්. දෙවන කැටලුව ස්වාමින් වහන්ස නමස්කාර වේවා. පින්වත් ස්වාමින් වහන්ස මාස කිහිපයකට සිට භාවනාවට යොමු වුනේමි. නාස අග්‍රය මූල කර්මස්ථානයේ විය. පරයන්කේදී හිඳගෙන කයෙහි සිහිය පිහිටවා ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටියෙමි. හුස්ම මුලින් දීර්ඝ ලෙස දැනී පසුව කෙටි ලෙසද දැනෙන්නට විය. ටික වේලාවකින් සියුම් වී යනු දැනිනි. ඒ සමගම පටුවට දැනුණු නාස් මාර්ගය ඉතා පුළුල්වට දැනෙන්නට විය. සිරුර සැහැල්ලු වී සිරුරේ අත පය ඇඟ ඔළුව ලෙස නොව එකම කොටසක් ලෙස දැනෙන්නට විය. ඒ මොහොතේම රැඳී සිටින්නට සිතුනි. සිත විටින් විට පිට ගියද මූල කර්මස්ථානයේ වන නාසිකාග්‍රේ පිහිටවා ගැනීමට සිත පිහිටවා ගැනීමට උත්සාහ කළෙමි. කරුණාවෙන් පහදා දුන මැනව. ඒකටම තවත් කොටසක් තියෙනවා. පර්යංකෙන් මිදුන විට මාගේ සිරුර මට වෙනත් සත්වයෙකු ලෙස දැනේ. එසේ වන්නේ ඇයිද පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණ. ඔය දෙවෙනි කොටසේදී කියන්න තියෙන්නේ අපි හිතන මේක එකම සතෙක් කියලා. නෑ, මේක අනිත්‍යයි. ඉඳගෙනලා හිට ගන්නකොට ඒ සතා නෙවෙයි වෙන සතෙක්. ඉඳගෙනලා නැගිටිනකොට ආයෙ වෙන සතෙක්. ඒක නිසා මේ බටහිර මානසික විද්‍යාව ගැන කතා කරනකොට කියනවා ගංගකට දෙසරයක් බැලලා නහන්න බෑ. දෙවෙනි සැරේ බහිනකොට ඉස්සලා ගඟ ගිහිල්ලා ඉවරයි. ඒ ගඟ නෙමෙයි දෙවෙනි සැරේ බහිනකොට තියෙන්නේ. ආසියාකරේ මානසිකත්වයේ කියන දෙවෙනි සැරේ බහින්නේ පළවෙනි මිනිහා නෙමෙයි. ඒ මිනිහා තව තප්පරයකින් වයසට ගිහිල්ලා විනාඩියකින් වයසට ගිලේ විනාශ වීම නැතුව මේ එකෙක් එකක් ඒකකයක් කියන එකේ තමයි සංසාරේ දුක තියෙන්නේ. මේ විනාශ වෙන දේක කියලා ගත්තාම දුකක් නැහැ මේකේ. ඉඳගෙන ඉඳලා නැගිටින්න ඕනේ නැහැ. ඒක හුස්මේ මුල බලන එක නෙවෙයි අග බලන. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් මොන දේ වුණත් මතුවෙන එක නෙවෙයි මැරෙන්නේ. මතුවෙන්නේ ඉස්සල එක මැරෙනවා. විනාශ වෙනවා. විනාශ වෙලා මැරෙනවා. ඒකට විපරිණාමය කියනවා. අනිත්‍ය කියලා කියනවා. හුත්වා අභවතා කියලා කියනවා. අනිච්චතා කියලා. අපි කැමැතිම නැහැ අනිත්‍ය වෙන්න. අර නිත්‍ය සංඥාව ඉන්න එකනට මේක මහා විනාශයක්. ඒත් විනාශයෙන් බාර ගන්න කෙනාට පේනවා මේ ඉඳගෙන ඉඳලා නැගිනකොට විනාශයක්.
හුස්මේ මුල නෙවෙයි මැද කියන්නේ, මැද නෙවෙයි අග කියන්නේ. ඒ නිසා අන්නේ ඒක දක්නාසුළු නිච්ච සංඥා වෙනකොට අනිච්ච සංඥා මතු වෙන්න භාවනා වැඩමුළු කීයක් කරන්න වෙයි. ඒක වෙනස් වෙන්නේ නැතුව කොච්චර භාවනා කරත් අපි අර නිච්ච සංඥාය තමයි. ඒ නිසා සීල ශික්ෂා සමාධි ශික්ෂා දෙකම තියෙන නිච්ච සංඥා. විපස්සනා විදි විතරයි ප්‍රඥා ශික්ෂාදි විතරයි මේ අනිත්‍ය වෙන්නේ ඉඳ තියලා වැඩ කරන්නේ. ඒ නිසා අනිත්‍ය වෙන්න ඉඳ තියලා වැඩ කරන එක නෑ එන දෙයට හැඩ ගැහෙනවා මිසක් ආ මේක නිට්‍යව සුඛව සුභව ආත්මීය වශයෙන් තිබිය යුතුයි කියලා ගන්නෑ. මොකද ඒක මිත්‍යා දෘෂ්ටි බාතන්. සංඥා විපල්ලාස හතරයි නිට්‍ය සුඛ සුභ ආත්ම. මේ නිච්ච සංඥාව ඉඳලා ගත්ත නිරීක්ෂණය ඔක අනිච්ච සංඥාවට දාලා බලන්න ඒකල බලන්න හැම වෙලාවෙම හිතගෙන ලයිට ගන්නකොට හිතගෙන ඉඳලා ඇවිදිනකොට ඇවිදිනකොට නිදා ගන්න හැම වෙලාවෙම වෙනස් හතෙක් ඉන්නේ. ඉතින් ඒ සතාටම දකින්න එක පුළා එකම සතා මනුස්සයා විතරයි. අනික කිසිම සතෙකුට ඒ වෙනස් වෙන බව දැක ගන්න බෑ. මනුස්සයාට පුළුවන් පටන් ගන්න එක නෙවෙයි ඉවර කරන්න කියලා. ඊට ඉස්සෙල්ල ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලි කරලා දෙන්න කියලා. මොකද්ද පැහැදිලි කරලා දෙන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නේ හරියට පැහැදිලි නැහැ. ඒකේ ලියලා තියෙන විදිය අනුවණන් කියතෑගෝ යන ක්‍රමයේ හරි කියලා. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස, මා ආනාපාන සති භාවනාව වැඩිමේදී මට දැනුනේ ආස්වාසේ පමණි. එයද එක දිගට නොව සමහර අවස්ථාවල පමණි. මෙයට හේතුව කුමක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව කිරීමේදී පාදයන්හි ඇතිවන දැනීම් හොඳින් අත්දැකීමට හැකි කමක් ඇතැයි සිතේ. වම් පාදයේ එසවීම, ගෙන යාම, පහත් කිරීම, තදවීම, දකුණු අනිත් පාදයේ එසවීමත් සමගම වම් පාදයේ වඩාත් තදවීම දැනේ. දකුණු පාදයේ ඉදිරියෙන් තබනවත් සමගම පාද දෙකම යම් සමාන තදවීමක් වාගේ දෙයක්ද දැනේ. ගරු ස්වාමින් වහන්ස, මාගේ සක්මන් භාවනාව මා නිවැරදි ලෙස කරනවාද? නිවැරදි නම් එහි ඉදිරි පියවරක් පහදා දෙන ලෙසට ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නිවැරදි නොවන්නේ නම් එය පැහැදිලි කර දෙන මෙන්ද අයද සිටිමි. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව විශ්රේ යන විදිහ ඉදිරියට යන්න පුළුවන්. හැබැයි මීට වැඩි වෙලාවක් එක සක්මන් සතිවාරයක දිගට කරන්න ගියොත් ඔන්න ඉදිරියයි. මේ ඇති කරගත්ත ගැම්ම වැඩි වේලාවක් පැයක් විතර දිගට පවත්තන්න. පවත්වනකොට ඒක විසින් පරිණාමයට යනවා. පරියංක විස්තරයේදී ආස්වාසේ වැටෙනවා, ප්‍රස්වාසේ වැටෙන්නේ නැහැ. දිගින් දිගට නෙමෙයි, වරින් වර ආස්වාසේ වැටෙනවා. ඉතින් මේ ප්‍රස්වාසේ වැටෙන්නේ නැති බව දන්නේ කොහොමද? තියෙන දේවල් වටහා ගන්න අපේ හිතට පුළුවන්. නමුත් නැති තැන තමයි නිවන තියෙන්නේ. ඒ නිසා මන් දැන් ප්‍රස්වාසේ මට වැටෙන්නේ නැහැ කියන්නේ සෑහෙන අවබෝධයක් තියෙන්න එපායි. ඒක නයින් ඇහුවොත් සතිය හොඳට තියෙන්නේ ආස්වාස වේලාද ප්‍රස්වාස වේලාද කියලා. ප්‍රස්වාස වේලාදී උඟක් සතිය තියෙන්න ඕනේ වැටෙන්නේ නැති බව දැනගන්න. එනිසා හොඳයි ආස්වාසේ, හොඳයි ප්‍රස්වාසේ, හොඳයි අන්නේ අවධානය තියාගන්න, අන්නේ එළඹීම තියාගෙන ඉන්න. මෙන්න මෙහෙම මම කියනවා සති පාසලේ පොඩි උණ්ඩ අපි පාත්‍රයකට ගහන ඩෝංගල් එකක් ගහලා සද්දේ තතංගි ඉවර වෙන කම්ම තියලා කියනවා සද්දේ තනගි ඉවර තන ආණ්ඩේ කියලා. ඉතින් පණ ගන්නකොට හොඳට සද්ද එනවනේ අඬුගේ ඔය බෙල් එකේ වගේ. පැය ඉවරනකොට ගහන බෙල් එකේ වගේ ඉවර වෙනවා. ඉවර වෙන්න ඉවර වෙන්න සද්දේ නැති වෙන පැත්තට යනවා. හොඳටම එලඹිලා පෙලඹිලා ආණ්ඩේ පැය නැත්තම් අල්ලන්න බෑනේ. ඒකට අන්තිම වෙනකොට අහගෙන ඉන්නව ඇහෙන්නේ අන්දන්නේ. එහෙම කියනකොට තේරෙනවද කියලා? හොඳටම කන්රුකුල් දීලා අහගෙන ඉන්නව ඇහෙන්නේ නැහැ. උතන් තමයි නිවන තියෙන්නේ. හොඳටම ප්‍රසවාසයේ දියා බලනවා, පේන්නේ නැහැ. එතන නිවන තියෙනවා. පේන හැම එකක්ම දුකක්, දැනෙන හැම එකක්ම දුකක්. තීන්සා බුදුනාති කියනවා දැන දෙයි ඉවර වෙනකම්ම බලන්න. බැලනකොට අවධානයෙන් ඉඳී අපි. නමුත් පේන දෙයක් නැහැ. අන්න ඒක විසර ගන්න ලෝකේ වචන නැහැ. නමුත් බොහොම ලේසි වැඩක්.
ඒක නිසා මෙයාට කියන්න පුළුවන් ආස්වාසේ දැනෙන එක තියෙන දැනෙන වෙලාවේ සතිය ගොරෝසුයි නොදැනෙන බව දන්න සතියක් තියෙනවනේ ප්‍රස්වාසේ. අන්න ඒකට පොඩ්ඩක් ටෝච් එක ගහලා බලන්න ඒ වෙලාවේ කොච්චර සතියක් තියෙනවද කියලා. ඒක ඇබැග්යක්වත් කරදරයක්වත් අරියාදුවක්වත් නෙවෙයි. මේ සතිය වඩා දියුණු වෙලාවක් අහනව ඇහෙන්නේ ප්‍රසාසි බලන්න හදන පේන්නේ ඒ උනට සම්පූර්ණ සද්ධාවෙන් අවදියෙන් අප්‍රමාදීව ඉන්න බලන්න අන්න ඔතන තියෙනවා නිවනට පණිවිඩේ. ඒ නිසා නිවනේ පණිවිඩේ තියෙන්නේ නිරුද්ධ වෙච්ච තැන මිසක්කා සමුදේ නෙවෙයි. සමුදේ සත්‍ය දැනගත්තට පස්සේ නිරෝධ සත්‍යයට යනවා. නිරෝධ සත්‍ය කියන්නේ මේක මම කරගන්න. නිරෝධ සත්‍ය කියන්නේ නිරුද්ධ වුණාට පස්සේ තේ අවධානයෙන්ම ආගෙනින්. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ. ඒක නිසා සද්දයක් දීලා සද්ද ඉවර වෙන තැන අහන්න කියන. ප්‍රසවාසය හෝ ආශ්වාසය දීලා ආශ්වාසය ඉවර වෙන තැන බලන්න කියන. පිම්බීම ඇකිලිම දීලා ඒක ඉවර වෙන තැන. ඒ තමයි භාවනා ඉහෙලම කෙලවර. දැන් මේක අහුවෙලා තියෙන නිසා මේක හරි පැත්තට දාගන්න ප්‍රසවාසයේදී මගේ සතිය වඩා හොඳයි. ඒ මොකද බැලුවට පේන්නේ නෑ. අත්දකින්න කියတာ අත්දකින්නේ නෑ. නමුත් ඒ වෙලාවේ ඒකට තියෙන එලඹ සිටි ගතිය අප්‍රමාදේ ඒක අවදි කරගන්න. එහෙම නැත්නම් කියන්නේ ආස්වාසිය හොඳයි ප්‍රස්වාසිය හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ස්වාමින් වහන්සේ පාද නමස්කාර පූර්වකව විමසමි. සක්මන් භාවනාවත් ආනාපාන සති භාවනාවත් හොඳින් වඩමි. සක්මන් භාවනාවේදී ශරීරයේම තැන් තැන් වල වෙනස් වීම දැනෙන අතර යටි පල්ලටම සිහිය පවත්වමි. වෙනත් අරමුණු බොහෝ ආවත් කයේ වෙනස්කම්ද දැනුණත් යටි පල්ලටම සතිය පවත්වමි. ආනාපාන සති භාවනාවේදී කයේ තැන් තැන් වල වෙනස්කම් දැනේ. ඒ අවස්ථාවල ආස්වාස ප්‍රස්වාසයට සිහිය යෙදවීමද කයේ වෙනස්කම් වලට සිහිය යෙදවීමද කළ යුත්තේ කියා විමසමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සතිය වැඩෙන්න වැඩෙන්න තමයි බලානින්න දේත් සමගම වටේ තියෙන දේවුත් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මේ වටේ පේන දේ අර සතිය තියෙන නිසා ලැබිච්ච අතිරේක ලාභයක් ඒ ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක උත්තරයක්. ඒ නිසා තමන්ට බලන්නේ යටිපතුලේ යටිපතුල පේනකොට ශරීරයේ අනිකුත් තැන්වල කහන ගති, තෙමෙන ගති, සත්තු දුවන වගේ දැනෙන. ඒ දැනෙන දේවල් කරදරයක් නෙවෙයි සතිය තියෙන බාට ලකුණක්. ඒ ඔක්කොම තියදී මට යටිපතුලට හිත ගන්න පුළුවන්ද? යටිපතුල ගන්න පුළුවන්කම තියෙන තාක්කල් දිගට යන. නමුත් මේ ප්‍රකාශයට පුංචි එකතු කිරීමක් කරන බුරුප පඬිස් ස්වාමීන් වහන්සේ පතුලේ අඩිය තියාන විත ධාන තක්මන් කරනකොට දනිස්සල අමාරු තේරෙන්න පටන් ගන්නවා, උඩු අමාරු තේරෙන්න පටන් ගන්නවා, හොඳ දේවල් තේරෙනවා, ගොඩාක් තේරෙනකොට සැකනම් විතරක් පතුලට හිත දාලා බලන්න කියනවා. මට යන්න පුළුවන්ද පතුලට මේ අනිත්‍යව පේන ගමන් කියලා. හැබැයි ඒක උනත් කෙනහිල්ලක්. ඒ නිසා පතුලටම හිත දාන්න ඕනේ. පේන ඔක්කොටම සමහිත දෙන්න, සීලට සාදර වෙන්න. එතකොට විතරයි සතිය වැඩෙන්නේ. අපි නැවත නැවතත් අමෝරාවෙන් මූල කර්මස්ථාන මෙහිත දාන්න ගියොත් අර හැදෙන බබා තොටුල්ලෙටම දාලා හිර කරලා තියන්නේ අම්මා කෙනෙක් වගේ වෙනවා. තොටිල්ලේ ඉන්නකොට බබා හැදෙන්නේ නැහැ. බබා තොටිලි වැටෙන් පණින්න ඕන. ඒ නිසා හිත එනිය. සතියට ගොදුරු වෙන හැම දෙයකටම සාදර වෙන්න සැකනම් විතරක් තමන් අර කලින් යොදාගත්ත මූල කර්මස්ථාන හිත දාලා බලන්න. ඉතින් මම මේක කියලා තියෙන හැම තැනදීම මම දන්නවා හොඳට ඒක තේරෙන්නේ නැහැ කියලා. නමුත් තේරුම් ගන්න වෙනවා. සතියේට වැඩෙන්න ඉඩ දෙනකොට සත්‍ය තමන් බලන එකත් බලන ගමන් ගොඩේ වටපිට ඔක්කොම පේනවා. ඒ කොහොම ලාභයට ගන්නද? ටිකට කම්පැනි බිස්නස් එකේ ලාභ වැඩි වෙන්න අරින්න අතුරුඵල අතුරු නිෂ්පාදන එකත් බිස්නස් එක දිගට යන්න අරින්න කියන එකයි කියන්නේ. අවසරයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස, පරයන්ක භාවනාව. මම දැන් මෙතනෙයි සිතමින් වාඩි වී සිටි ඉරියව්වට සිත ගත්තෙමි. දෙතුන් වතාවක් වාඩි වී සිටින ආකාරය ඉහළ සිට පහළට සිතින් නිරීක්ෂණය කළෙමි. හුස්ම රැල්ල වෙත ක්‍රමයෙන් සිත යොමු විය. ඊටම ටික වේලාවකදී එම දැනීම බඩ පිම්බීම හැකිලිම කෙරෙහි කෙරෙහිත් පපුව උස් පහත් වීම කෙරෙහි
මාරුවෙන් මාරුවට යොමු වුණා. සිත පිට ගිය වාර කිහිපයක් තිබුණ නමුත් එය කය වෙත සිත යොමු කර ගැනීමට හැකි වූවා. දෙවන පරයන්කයේදී සිත ඊතා ඉක්මනින් හුස්ම වෙත යොමු අතරම මේ ඊතාමත් ඉක්මනින් සිහින්ව යන බව දැනුණා. ටික වේලාවකින් මුළු කයම ගැසී සිත සුලං රැල්ලක් වෙත යොමු වුණා. ඒ අතරතුර කාලය ගැන දැනීමක් ගැන මතකයක් නැහැ. මුළු පරයන්ක වාරයේදීම මේ අන්දමට 7-8 වතාවක් මේ අන්දමට කය ගැස්සීම සිදු වුණා. සීනුව නාද වුණේ මේ ක්‍රියාව නැවතී විනාඩි 5කට පමණ පෙරයි. සීනුවේ නාදය ඇසුණු අතර නැවතත් සිත කය වෙත යොමු වුණා. මුළු කයෙම තනින් තන චංචල කම්පන තත්ත්වයන් අද්දුටුවා. පරයන්කෙන් නැගී සිට පසුවත් මෙම කම්පන තත්ත්වයන් ශරීරයේ පුරා සිදුවෙමින් පවතින බව දැනෙනවා. එදිනෙදා ගෙදර දොර කටයුතු වලදී සතිය පිහිටවා ගැනීමට වෑයම් කරනවා. සිත සතිමත් වන සෑම අවස්ථාවකම කයේ කම්පන චංචල ගති සුළුසුළු වශයෙන් අත්විඳීමට ලැබෙනවා. සිත අසතිමත් වන විටදී ඒ බව බොහෝ දුරට තේරුම් යනවා. සක්මන් භාවනාව. සක්මනේහි යෙදීමට ඉඩ කඩ මදි වුවත් ලැබෙන ඉඩ ප්‍රමාණයේ කයට සිත යොමාගෙන සක්මන් කළා. අවට ශබ්ද ඇසුණත් වෙන වෙන බාධක ආබව තේරුණත් එයට යොමු නොවි දිගටම පාද වල හිත රඳවා ගත්තා. සක්මනේහිදී දිගටම කයෙහි සිත රඳවා ගැනීමට හැකි වූ බව මට සිතෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා. තෙරුවන් සරණයි. ඔය අතර සක්මන්ට පුළුවන් තරම් හිත යොදන්න එක හරි සතිය විතරනේ ගොඩාක් ආනිසංස තියෙනවා. ඉතින්කට ඉඩමදිකම තමයි අත්‍තරම දැන් අද වුණත් අපි නිදහස් මන්දිරයට යන්න කියලා ඉඳාටි මේ කාලගුණ නිසා අපිට කරගන්න බැරි වුණා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානයක් තෝරනකොට ප්‍රධාන වශයෙන්ම මට හිත යොදන්න තියෙන්නේ මේ පිටිසරට ඇතු වෙන සක්මන් කරන තැන තියෙනවා කියලා. කොහෙවත්ක්ම හම්බෙලා නැහැ. හම්බෙන හැම තැනකදීම ඉඳගෙන ඉඳ ඉඩ තියෙනවා සක්මන්ට ඉඩ නැහැ. ඉතින් ඒක නිසා අපි සක්මන්ට හොඳට කාලය යොදවන්න. ඉස්සල කියන එකේ ජවනිකා කීපයක්ම වාර්තා වෙලා තියෙන නිසා කොයි එකට මූලික අවධානය යොමු කරනවද කියන එක කියන්න අමාරුයි. නමුත් අහගෙන ඉන්නකොට දැනෙච්ච දෙයක් තමයි හිත පිට යනකොට දැනෙනවයි කියන එක. වරින් වර හිත පිට යනවා පරියන්කෙදිත් එහෙමයි ඉදින්දා වැඩ කරනකොටත් එහෙමයි. එතකොට අර එක්කෙනෙක් කියලා තුන ඉස්සල ආස්වාසය පේනවා ප්‍රසවාසය පේන්නේ නැහැ කියලා. ඒ ප්‍රසවාසය පේන්නේ නැති වෙලාවෙත් හිත කොහෙද තියෙන්නේ කියලා කියන්න බෑ. හැබැයි සතියේ තියෙනවා. ඒ වගේ හිත පිට යන බව දන්නවනම් ඒ කියන්නේ සතිය සෑහෙන වැඩි වේපත් වෙලා. ප්‍රශ්නේ තියෙන්නේ හිත පිට යන එක ගැන කනගාටු නොවී ඉන්න පුළුවන්ද කියන එක. හිත පිට යන එක ගැන කනගාටු වෙන හැම කෙනාම අකුසල් රැස් කර. ඊ සතිය ගැන කොහෙන්ද දාගත් එකක්? දාගත් එක හැදෙනකොට සතුටු වෙන එක නැති වෙනකොට කනගාටු වෙනවා. ඉතින් බුදුරජාණන්සේගේ පණිවිඩය තමයි ඇති වෙනකොට සතුටු වෙනවා වගේම නැති වුණාට කනගාටු වෙන්න එපා. ඒකට සති බලය කියලා කියන නිසා සතිය බලවත් කරන්න ඕන නම් සතිය නැති වෙන හැටි සතිය අසත්‍යමත් වෙන හැටි පිළිබඳව දැක ගන්න ලැබේවා කියලා ලෑස්තිලා යන්න. එතකොට පුළුවන් මේ සතිය ගන්න බව දැනගත්තට පස්සේ ආපහු ගෙනල්ලා අර අරමුණේ tempat කරන කතන්දරේ ජවනිකා වශයෙන් දකින්න පුළුවන් මේ. අන්න එදාට තේරෙයි මරණ මොහොතේදී මොකද වෙන්නේ කියලා. වයසට ගියහම මොකද වෙන්නේ කියලා. ලෙඩ වුණාම මොකද වෙන්නේ කියලා. එතකොට ඔක්කොම අංජබජල්. අන්නේ අංජබජල් වෙච්ච වෙලාවේදී අංජබජල් බව දන්නවනම් අල්ලපු ගෙදර මිනිහ දැනගත්තට වැඩක් නැහැ. ගෙදර ගෑණිකේ ඉබා මිනිහ දැනගත්තට වැඩක් නැහැ. Taman දැනගන්න ඕන අංජබජල් කියලා. උඟ දෙනකොට වෙලා තියෙන්නේ අංජබජල්. අංජබජල් බව දන්නේ නැහැ. ඒ ලෙඩේට බේත් නැහැ. ඒ ලෙඩේට බේත් නැහැ. ඒ නිසා අසත්‍ය දන්නවනම් අසත්‍ය දැනගෙන සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට යුද්ධකින් ජය ගන්න පුළුවන්. පිරිසක් පරිපාලනය කරන්න පුළුවන්.
අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන්න පුළුවන් පළවෙනිම පාඩම තමයි අපි මේ ඇති කරගත්ත සතිය කැඩෙන සුළු එකක් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අනික කැඩෙන වෙලාවේදී හිත කරදර ගන්න නැතුව කොහොමද කැඩිච්ච එක අපව නැගිටවන්නේ කියලා දැනගන්න. ඒ කියන්නේ අපි මඟදි ගමනක් යනකොට වැටුණොත් මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න ඕනේ නැහැ නැගිටින්න කෙනෙක් තියෙන්නේ. වැටිච්ච බව දන්නේ නැත්තම් කවුරුත් ඇවිල්ලා නැගිටවුවත් හරියන්නේ නැහැ. ඒ නිසා අසත්‍යමත් වීම පිළිබඳව අවදියෙන් යන්න එදාට අපි ඉසాత බැඳගෙන අඬන එකක් නැහැ. අපි සූදානම් වෙයි එන දෙයකට මුණ දෙන්න. එතකොට ලැබෙන ලාභය තමයි නැවත සතිය පිහිටවීම ජවනිකා වශයෙන්. ඉතාමත්ම පිසිදුව කියලා දෙන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් ඒ කෙනා තව කෙනෙකුට සතිය කියලා දෙන්න තරම් දැනුම තියෙනවා කියලා. තමන්ගේ සතිය පිළිබඳ කැඩෙනකොට කනගාටු වෙන කෙනෙකුට තව කෙනෙකුට කියලා දෙන්න තරම් මේරිච්ච කමන්නේ. කැඩුනත් කමන්නේ හදන හැටි දන්නවනම් යාට පුළුවන් තව කෙනෙකුට කියලා දෙන්න. ඒක නිසා සතිය ඒ වගේ තලතුණා තත්ත්වයටපත් වීමට පළවෙනි කොටසේ නිදර්ශන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා සතිය කැඩීමන පිළිබඳව ලෑස්තිලා යන්න. ඊළ නැවත සකස් කරගන්න පුළුවන් වුණා නම් ඒක අනිවාර්යයෙන්ම වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට අහගෙන ඉන්න කට්ටියටත් ඔය මේ වෙලාවේ නිදිමත යන ගතියම අඩු වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් නිදිමත වෙන්න ඉඩ තියෙනවා. මං කියන්නේ අහගෙන ඉන්න කට්ටිය. අවසරයි ස්වාමින් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්ස, මාගේ මූලික කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. ඔබ වහන්සේගේ 2006 බණ හඬපටියකට සවන් දීමෙන් අනතුරුව අදුක්කම සුඛ වේදනාව දැනගන්නා අයුරු දැනගැත්تمي. කායानुපස්සනාවෙන් අනතුරුව ධාතු මනසිකාරයෙන්ද ඉන්පසුව වේදනානුපස්සනාව වැඩිීමේදී කයේ වේදනාවක් දැනෙන තුරු මා දැන් අදුක්කම සුඛ වේදනාව බිඳිමින් සිටින බවට මානසිකාරයේ යෙදෙමි. දුක්ඛ වේදනාවක් නම් බොහෝ වේලාවක් කල හැක. එය කයේ විවිධ තැන්වලින් මතුවී වැඩි වී නැවත අඩු වී නැතිව යන තෙක් බලා සිටිමි. එක් වේදනාවක් නැතිව යාමට පෙර වෙන තැනකින්ද දුක්ඛ වේදනාවක් මතුවේ. දුක්ඛ වේදනාව මෙලෙස කයේ බොහෝ තැන් වලින් විඳගත හැකි වූද සැප වේදනාවක් නම් භාවනා කරන අවස්ථාවේ දැනිය දැකිය නොහැක. අදුක්කම සුඛ වේදනාවද පැවතීම දැනගත හැකි වූත් නැතිවීම යන අවස්ථාව දැනගත නොහැක. මෙම ගැටළු විසඳාගන්නේ කෙලෙසදයි ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව අයද සිටිමි. ඔබ වහන්සේට තුනුරුවන්ගේ පිහිට පතමි. ඔය මේකේ ලියලා තියෙනවා භාවනා කරනකොට සැප වේදනාවල් අඳුර ගන්න බෑ කියලා. ඒක එච්චරම සෞඛ්‍ය සම්බන්ධ ප්‍රකාශයක් නෙවෙයි. නැවත් ඒකට මෙන්න මෙහෙම පොඩි අත්දලක් දෙන්න පුළුවන්. සර්වචනාංශයේ ආනන්ද ස්වාමීන් වහන්සේට චූල ශුන්්‍යත සූත්‍රයේදී මතක් කරලා දෙනවා. දිග කතාවකට හේතු කරුණු දෙකකින් වශයෙන් ආනන්ද දැන් අපි ඉන්නේ පූර්වාරාමයේ. අරණ්‍යයේ ඉන්නේ. ඒ නිසා අපිට අරණ්‍යයේ ඉන්න අපට ගෙවල් දොරවල් තියෙන ප්‍රශ්න නැහැ. හරකයි බාන ප්‍රශ්න නැහැ. රත්තරන් මිනිමුතු ප්‍රශ්න නැහැ. සබාවල් ගැන මොකුත් ප්‍රශ්න නැහැ. හැබැයි අපිට අරණ්‍ය ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක නිසා මේ අරණ්‍ය ප්‍රශ්න ටික නිසා ගමක් ප්‍රශ්න නැහැ. විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අපි අමතක කරනවා අරණ්‍ය ප්‍රශ්න ටික දන්න නිසා. ඒ නිසා අරණ්‍ය ප්‍රශ්න ගැන සතුටු වෙන්නේ කියලා. අරණ්‍යෙන් එන කරදර පිළිබඳ ප්‍රමෝද වෙන්නේ කියලා. මොන යකාට කිව්වත් තේරුම් ගන්නෑ. අරණ්‍යට ගියාම මදුරෝ ඉන්නවයි කියනවා, අරණ්‍යට ගියාම සර්පයෝ ඉන්නවයි කියනවා, අරණ්‍යට ගියාම ලෙස්සලා වැටෙනවයි කියනවා. මේ දිග ලයිස්තු හදනවා මිසක්කා මේ අරණ්‍යයක ඉදීම නිසා ගමක් කරදර රටක් කරදර වලට නැති වුණා කියන එක ඔප්පු කරලා පෙන්නඳ හරිම අමාරු. ඊට පස්සේ අරණ්‍යයේ ඉඳලා වාඩි වුණයි කියන්නකෝ. එතකොට ගමක් කරදර තියෙද අරණ්‍යයක් කරදර. එතකොට කයක් කරදර තියෙනවනේ. කයක පට්ටමකට නෑ මේකට කැස්ස එනවා, සද්ද එනවා, වේදනාවක් එනවා, හිතවිලි. ඉතින් මේ කයේ කරදර තියෙන තාක්කල් ගමක් කරදර සහ අරණ්‍යයක් කරදර නැති බව තේරුම් ගන්න පුළුවන්. ඒතර කයක් කරදර වලට සතුටු වෙන්න පුළුවන්.
දෙන්ස කියනවා මේක ආනන්නේ මේක ආනන්ද මේක දරතයක් තමයි පරිලහයක් තමයි නැත්නම් ඒකට ප්‍රමෝදයක් කියලා නම දාන්නේ කියලා. කයේ කරදර දැනෙනවයි කියලා කියන්නේ ගමක් කරදර අපේ නැහැ. අරණ්‍යයක් කරදර නැහැ තියෙනවා කයක් කරදර. මේකට සතුටු වෙන්න කියලා කොච්චර කිව්වත් කිසිම කෙනෙක් පිළිගන්න කැමති නැහැ. මුළු කමටහන් වාර්තායම තියෙන්නේ කයට එන දේවල් කරදරයක් කරගෙන. බුදුජානක වහන්සේ කියනවා කයට හිත ගියයි කියන්නේම වානේ සතුටක්. ප්‍රමෝදයක්. ලයිස්තු දිගයි. ප්‍රමෝද ප්‍රීති සති සම්පජඤ්ඤ පස්සද්දි සුඛ. කයේ කරදර ටික පැමිණි දුක් පැණි දහයි කියලා සිංහලයා මේක කිව්වා. නැති කයේ කරදර අමතුල් කෙරුවොත් අපිට ගමක් කරදරෙයි, අරණ්‍යයක් කරදරෙයි. කබලේ ලිපට වැටෙන. ඒ නිසා භාවනා කිරීමම සැප. භාවනා කිරීමේදී ඔක්කොම සැප ගන්න වැටේ. හරියට පොඩි එකෙක් කරන කිසිම දෙයක් වැරද්දක් නෙවෙයි, ඒක හුරතලෙත් නෙවෙයි. පොඩියුම් කරන දේවල් වැරදි නෑ. ඔය ළමා උසාවියකෙදුවත් පොඩියුම් වැරද්දක් කරුවා කියලා බාර ගන්නෑ. ඒක හුරතලෙ. ඒ නිසා භාවනා කරනකොට කද්දාකත් වරදින දෙයක් නෑ. තියන්නේ සිටු වෙන්නේම හොඳ දේවල්. නමුත් අපේ කිසිම කෙනෙක් භාවනා සුඛය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. භාවනා සුඛය කියලා කියන්නේ gedara තියෙන කරදර ටික අමතක කිරීම. නගරයක් කරදර අමතක කරනවා, ගමක් කරදර අමතක කරනවා, අරණ්‍යයක් කරදර අමතක කරනවා. මේ තියෙන කරදර ටිකෙන් අච්චර කරදර සෝගයක් අමතක කරනවා. මේක ප්‍රමෝද කරපු කෙනෙක් මම මේ අවුරුදු 40න් බබලාන ඉන්නවා. ඔක්කොමලා පැනඩෝල් ගන්න. ඔක්කොමලා බාම් ගන්න. මාත් ගන්නවා. මේ කයට හිත ආවයි කියලා කියන්නේ මොන තරම් වාසනාවක්ද? මොන තරම් පිනක්ද? ඊට පස්සේ කයෙන් ආනපානෙ ගියා කියලා කියන්නේ ආනපානේ වාසස ප්‍රින ප්‍රසස ප්‍රින හොඳයි. කයනේ හිත තියෙන්නේ. ඒක හේතු කරලා දෙන්න බෑ. මොකද මේ බිස්නස් ලෝකේ ජීවත් වෙන්න නිසා භාවනා කරනකොටත් මොකක්දෝ ලාභයක් බලාපොරොත්තු වෙන. ඉල්ලුම සැපේ. මම මෙච්චර පෑ ගණන් දුන්න මට මෙච්චර ලාභ දීපා. කවදද අපේ හිත ආධ්‍යාත්මික වෙන්නේ? කවදද අපේ හිත භාවනාවට යන්නේ? කවදද අපේ හිත බුදුහාමුදුරු කියපු දේ තේරුම් ගන්නෙ? බුදුහාමුදුරු වෙණුවෙන් හෝ ධර්ම වෙණුවෙන් හෝ සංඝයා වෙණුවෙන් හෝ භාවනා වෙණුවෙන් හෝ පැයක් වාඩි වෙලා හිටියත් ඒක සැපක්. මට මතකයි 77 ඔය ජැක්කෝන් ෆීල්ඩ් ඇවිල්ලා හිටියා නිල්ලඹට. ඇවිල්ලා ඉන්න වෙලාවේ මට තදිසි පණියක් කැමලා මාත් ගියා බලන්න. ගියාට පස්සේ ඒතරම් මහත්තයෙක් කිව්වා මම භාවනා කරනවා ඉංග්‍රීසියෙන් කතාව ගියේ. භාවනා කරනවා ඒක නිසා සමහර වෙලාවට මට දවස් දෙක තුනක් අර පළවෙනි ලිව්වේ ලිව්වා වගේ සුමානක් දැක් භාවනා කරගන්න බැරි වෙනවා. ඒක වැඩ නිසා. මට ඒක තේරුණ දවසේ මම දඬුවමටත් එක දිගටම පැය 3-4ක් භාවනා කරනවා කිව්වා. ඒ කිය ජැක්කෝන් ෆීල්ඩ් එක මේ දඬුවමත්ද භාවනා කරනවා කියන්නේ කියලා. භාවනා කරනවා කියන්නේ දඬුවමන්නේ පෙර කරපු පිනක ආනිසංස වාරයක්. ඕකේ මුත්තව මොන හරි බලාපොරොත්තු වෙනවයි කියලා කියන්නේ මොනවා හරි කෑදරකමක්. භාවනා කිරීමම සපක්. ඉතින් භාවනා කළ සප වේදනයි නැහැ කියලා කියන්නේ මේ ගමක් කරදර අමතක වීමෙන්, නගරයක් කරදර අමතක වීමෙන්, අරණ්‍යයක් කරදර අමතක වීමෙන් ලැබිච්ච මේ දේ ඒ පැත්තට දාන්න දන්නේ නැත්තම් ඉතින් ඒකවලින් සපක් හොයන්න බෑ. ඒ වගේම අදුක්කම සුඛ වේදනාව කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ බලන්නේ කරාට ආස්වාසයේ වැටෙනවා නම් දුකක්, ප්‍රසවාසයේ වැටෙන්නේ නැත්නම් අදුක්කම සුඛ සැපක්. ආස් ප්‍රසවාසයේ වැටෙන්නේ දන්නව. වැටෙන සියල්ලම දුකක්. මේ සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ පිරිසට සංඝයාට කියනවා මානෙනි මේක නිවන කියලා කියන්නේ අවේදිත සුඛයක් කියලා. ඒ සංඝයා වහන්සේනව කනු සාංස අවේදිත නම් ඒක සුඛයක් වෙන්නේ කොහොමද කියලා. අවිද්‍ය කියන්නේ විඳින්නේ නැහැ. එතකොට සාරිපුත්‍ර සාන්ද කියනවා මහණෙනි, එවත්නි විඳින හැම එකක්ම දුකක්. විඳවනවා. විඳින්නේ නැත්තම් ඒ බව දන්නවනම් එච්චරයි නිවන කියන්නේ. ප්‍රසවාසය විඳින්නේ නැහැ. මේ මම දන්නව ප්‍රසවාසීනේ දැනෙන්නේ නැති බව දන්නවා. ඊට වැඩි ලොකු සපක් නැහැ. ඒක අපේ ලෝකෙට හිතෙන්නේ මේ සාමාන්‍ය කාම ලෝකෙට හිතෙන්නේ මේ තනි වුණා, අසරණ වුණා, නොදැනී ගියා, නොදන්නා ලෝකෙකට ගියා, බල්මත් වුණා කියලා මේකට ඉතින් අප නූල් ලයින් කරනවා, පිරිත් නූල් ගැට ගන්නවා, নানা ආකාර තොලි බලි තොවිල් නටනවා මොනවා හරි දැනෙන්න. මූණවල දිහා බලනකොට එහෙන ගාච්ච තුම් පිටටි වගේ මට පේන.
වරුසාව නිසාද මේ මන්දාරම නිසාද කියලා මට හිතෙන්නේ නැහැ. අපි මේ දරුවන්ට හම්බ කරලා දෙන්න හදනදී අපි විඳිනදී විඳවන හැම එකක්ම දුකක්. ඒ කියන්නේ නිරෝධ සමාපatti කියලා කියනවා. අපි සංඥා වේදේච නිරෝධිනේලා හොඳටම දන්නවා මම මොනවත් විඳින්නේ නැහැ කියලා. ඉතින් ඒ උනම් ප්‍රසාදේ වැටෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ ෂෝක් නේ. මන් දන්නවා අවදි නිඳ කියලා නැහැ, මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, මට මොනවද දැනෙන්නේ නැහැ. ඒක බලන්න පුළුවන් නම් අන්නේ ඩාර්තරේ අවේදිත සුඛේ දන්නවනම් සැපක්, දන්නේ නැත්නම් දුකක්. මේක තමයි අවේදිත සුඛේ කියලා කියන්නේ. අවේදිත සුඛේ කියලා කියන ඔකේ කිට්ටුවට යනකොට තමයි ඒකට කියන්නේ අදුක්කම සුඛ කියලා කියන්නේ. ඒකට පෙරමගක් තමයි. ඒකේ සැප දුක් දෙකක් වෙන්න බෑ. හැබැයි තියෙනවා, විඳීමක් තියෙනවා. සැපට වැටෙන්නෙත් නැහැ, දුකට වැටෙන්නෙත් නැහැ. ඒකට තමයි මුස්පේන්තු කියලා කියන්නේ, කාලකන්නිකම කියලා කියන්නේ සාමාන්‍ය ලෝක. පාළු වුණා, තනි වුණා කියන්නේ බුදුහාමුදුරු කියන්නේ ඒකට තමයි උදකලාව කියනවා, සැප කියනවා, නිරාමිෂ සුඛී කියනවා. ඒ නිසා අපි ළඟ මේ තියෙන එකටම නම මාරු කරන එක විතරයි තියෙන්නේ. ඒකට සෑහෙන කාලයක් යනවා. ওই නම් නම් මොනද මේ නම් ප්‍රසිද්ධ කරනවා කියන එකටත් කල්යනා. උසාවිට කියලා නම් මාරු කරන එකට තරහ යනවා. කල්යල්. නත් බුදුන්සේ කරන්නේ ඔය අපි දන්න එකටම වෙන නාමාවලිය දීලා කොඩේන මාර්ගයක් කියලා දෙනවා. මෙච්ච ඒක නිසා පුළුවන් නම් බලන්න දුවටම අවදි වෙලා ඉන්න වෙලාවේ මොනවත්ක්ම තේරෙන්නේ නැති වෙලාවක් ආවනම් නිවනට කිට්ටුයි. තේරෙන යමක් තියෙන තාක්කල් කක්කා. කක්කා. දුවට අවදි මොනවක්වත් එහෙම නැත්නම් මේ කට්ටිය මොකක්ද දේවල් තේරුම් ගන්න හදනවා මොනවත් ගණන් ගන්න නැහැ ඒත් නිවන. අර ඇවිල්ලා අර ප්‍රශ්න කියනවා, මෙහා ඇවිල්ලා මේ ප්‍රශ්න කියනවා, එහෙන් දති එකක් වෙනවා, බඩ එකක් වෙනවා, ඔක්කොම වෙනවා. ගාලල්ල. ගාලල්ල. ඒත් එතකොට තිබුණට මොකද? ප්‍රශ්න ගොඩක් තියෙන නිසා එකක්වත් ගණන් ගන්න නැහැ. ඒ දෙකේ එකක් කරන්න. නැත්තම් මේ ඉන්න බයියෝ වට කරගෙන නිවන් යන්න පුළුවන්. ඉන්න හරියක් අපි අඳුරනේ උන් වැඩිම කොනහන එකම නේ කරන්නේ. දන්නේ නැති උන්ගෙන් නම් ප්‍රශ්නයක් නැහැ අපට. දන්නේ කවුද දන්නේ මේ අයෝ? නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. කොක්කක් අම්මු කොක්කක්. එيش නෑ දෑයෝ ආවම තේරුම් නැතු වගේ, ඇහුන් නැතු වගේ, දැක්කේ නෑ වගේ ගාලල්ලා කියන්නේ එකයි තියෙන්නේ. ඒ නිසා දැනෙන්නේ නැතුව අවදිය තියෙනවා නම් අවේදිත සුඛ කියලා සිංහල වචනෙට දාලා බැලුවොත් ඒක නිවනට කිට්ටුයි. ඒ නිසා පුළුවන් තරම් ඒක ආපිලාදී මූණට කියලා ගහන්න එපා, මුස්පින්තු කියන්නේ යන්න එපා, කාලකන්ණී කියන්න එපා. මේකට අවදි වෙනකොට තමයි හිතේ සම්පූර්ණම අවදියක් ඇති වෙන්නේ. අන්න ඒකට ලෑස්ති වෙන්න කියලා කියයි. අවසරයි ස්වාමීන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය. මීට වසර දෙකහමාරක පමණ කාලයක සිට ඔබ වහන්සේගේ උපදෙස් මම දැන් මෙතන බව දැන ආනාපාන සතිය වැඩි වෙමි. සක්මන් භාවනාවද වැඩි වෙමි. gederdee lada lada avasthaveedi satiyen weda kirimata da purudu viya. namuth pasugiya maasa 7ak 8ak athulata paryanka bhavanawakata waadivimak siduuye netha. vivekaya tibunada e siduuye netha. මෙය භාවනා අරතියද වරහන් ඇතුලේ දාලා තියෙනවා. එය අකුසල කර්මයක්ද? එසේ වුවද ඔබ වහන්සේගේ භාවනා වැඩමුළුවේදී පැවැත්තු දේශනා සහ කමඨහන් සුද්ධ කිරීම වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ ඇසීම නිතිපතා සිදු කළෙමි. ඒ ඇසීම භාවනාවක්සේ සිදුවේ. බණ ඇසීමෙන් පසු සැනසිල්ලක් හා සතුටක් ලැබේ. තවද ඔබ වහන්සේගේ උපදෙස් සතියෙන් එදිනෙදා වැඩ කරන විට මතක් වීම මගින් මගේ කය වචනය සහ සිත සංවරයකට පැමිණි බව මමම සංසන්දනය කර ගැනීමෙන් තේරුම් ගතිමි. උදාහරණ වශයෙන් අනුන්ගේ සීලයක් පිළිබඳද වචනයක් කතා කිරීමට පෙරට වඩා සීලබ්බත පරාමාසයකට නොයා යුතු බව මතක් වී මටම මා පාලනය කරගත හැකි අවස්ථා බොහොමයක් උදා විය.
මා gedara dura boho gatinnata athi avastha walata obowansege deshana anuwa læsti vela yanna paatiya sithin anugamaneya karami meya naya vipassanawa dei karunamin pahada denna boho dinakata pasu ada paryankayata bhavanawa gata paryanka bhavanawa gata wua nodenuna athara නිමිත්තක් නැති සතියක සිටියෙමි. වේදනා සිතුවිලි පැමිණියද ඒවා අතරින් සිහිය පවත්වා ගැනීමට හැකි විය. වරින් වර හුස්ම රැලි දෙසද බලා සිටියෙමි. ගරු ස්වාමින් වහන්ස, නිතිපතා පරයංක භාවනාවට යොමු වීම සඳහා මා ගත යුතු උපදෙස් පතමි. මගේ මුල සිට අග දක්වාම අහනකොට ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ භවනා නිචිපතා කරනවා කියන්නේ වාඩි වෙනවා නිචිපතා කරන එක. ඒ වගේ කිට්ටු ප්‍රශ්නයක් මම ඥානාරාම ස්වාමීන්ගෙන් ඇහුවා. දවස පුරාම සතිය වඩන්න පුරුදු වෙච්ච කෙනෙක් කොතෙක් දුරට ඒ සම්ප්‍රදානුකූලව කරන සක්මණ පරියන්කේ කරන්න ඕනද කියලා. ඉතින් බොහොම වෙලා අරගෙන හුස්මක් අර දාලා ඒ ස්වාමීන් කියනවා අපි මේ වෙලාවේ සතියේ ඉන්නව නොවෙනව එක වෙනම දෙයක්. ඒක ඉතින් අපි කරපු කරගෙන ආපු වැඩ පිළිවෙල නිසා අපිට ලැබෙච්ච ආනිසංශයක්. නමුත් අපි මැරුණට පස්සේ ලෝකෙට ආදර්ශයක් ඉතුරු කරලා මැරෙන්න එපා. ඒක නිසා හැමදාම වෙලාවට වාඩි වෙන්න. එතකොට අපේ ආචාර්ය පරම්පරාව මෙහෙමයි වැඩ කෙරුවේ කියලා අපිටත් ආවේ මේ පණිවිඩේනේ. ඒ නිසා සතිය හරි ගියාට අර කාලසටහන කඩන්න නීති කාලතරණක් හදාන එකට වැඩ කරන්නේ. අපි මැරෙනවා. මැරෙනාට පස්සේ ඉතුරු වෙලා යන ආදර්ශයනේ අපිට මේක ඉතුරු වෙන්නේ අන්තිමට කරපු කාපු බීකෝ ඉතුරු වෙන්නේ නැහැ නේ. ඒ නිසා මොකක් හරි කාලතරණක් අරගන්න එකට උත්සාහ කරන මුලදී හරි කරදරයි. නමුත් ටික දවසක් ගියාට පස්සේ කාලතරණ කිරීමම නිවනක් කරනවා. අපි ලාභයට සත්කාරයට නෙවෙයිනේ කරන්නේ. ඒ වෙනත්නම් කිසිම දෙයක් අපේක්ෂා කරලා නෙවෙයි වෙලාවට වැඩේ කරන්නේ. ඒක නිසා ඒ ස්වාංශ කියනවා මම අවල් දවසේ පැයේ භාවනා කරනවා කියලා ලකුණු කරගන්න කියලා. සමහරලාට ඒ ඥානපන පොතේ ලියලා තියෙනවා. සමහරලාට පැයම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒත් කමක් නැහැ. මම අඩු ගානේ පැය භාගයක් කරනවා කියලා ඒ වෙලාවට පැය භාගය කරනවා. සමහරලාට පැය භාගෙත් ඉඳ ගන්න හම්බෙන්නේ උනට කොහොම හරි පොඩ්ඩක් හරි පරියන්කේ කියලා ඉඳගෙන වාඩි වෙන්නේ කියලා කියනවා. එහෙම නැත්නම් හිතින් අදිෂ්ඨාන කරන්න කියනවා අසවල් කරදරේ නිසා මට අද බැරි වුණා. හැබැයි මේක මගේ පරියන්ක වෙලාව. කියලා හිතින් අදිෂ්ඨාන කරන්න කියනවා. එතකොට වෙලාව ආපු ගමන් නැවත පරියන්ගිට යන්න පුළුවන්. අපි අනුන්ට කඹරනවා වැඩි. මැටි පාගන ගොන්නුන්ට හපන්. එහාට වලලු තුන කරකිනව කරතද වෙනවා. මෙහා පැත්තේ වලලු තුන කරකිනව කරතද වෙනවා. හරි ආශාවෙන් ඕක කරනවා. මේ තමන්ට විවේකයක් විශ්‍රාමයක් වෙනකොට කවුරු හරි පිටිපස්සෙන් ඉන්නලා කෙවිතෙන් ගහන්න ඕනේ ඉඳගනි ඵලයක්. පාඩිය අමනයිනේ තකතිරුයිනේ සතිය තීරුම් ගතට පස්සේ අවුරුදු 2600ක් පරණ වැඩ පිළිවෙලක් කියලා හිතන්නේ. ඒ ආපු හැම කෙනෙක්ම Taman ගෙනියනටත් වැඩි ඉතුරු කරන ආදර්ශය ගැන බැලුවා. ඊසා කෙනෙක් කියන්න පුළුවන් වැඩි වෙන්න ඕනේ නැහැ කියලා ඇත්ත. සතිය පිටවන්න වැඩි වෙන්න ඕනේ නැහැ. නමුත් අපි මේ පොඩි උන්ට මේක උගන්වන්න එපාය, පණිවිඩේ දෙන්න එපාය, ආදර්ශයක් තියන්න එපාය. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ තමන්ගේ වැඩේ පැත්තක දාලා අනුන්ගේ සීනි කරනවා අනුන්ගේ ගන්තබා බිස්නස් කර කර ඉන්නවා මැරනකොට එකෙක් නෑ අපිට. මේස අඩු ගානේ නිසිපතා භාවනා කරා නම් ඒ ආනිසංසතිය. ඒක නිසා කවුරුත් කියලාකම් ඉන්න එපා. එතරම් දීන හීන තුච්ච මානසිකත්වයකටපත් වෙන්න එපා. මගේ වැඩේට කවුරුත් මට දෙන්නේ නෑ. ඒක කරන්න යන්න බලන්න කවුරුත් ඉන්නවද කියලා බලන්න කරපන් කියලා කියෙන්න කවුරක් අත්තයි. උන් කියන්නේ බොයි වාඩිලා ඉන්න වෙලාවට මම කොණ්ඩේ පිරවුවා නම් හොඳයි නේ. මම උකුණු ටික ගත්තා නම් හොඳයි නේ. මගේ පස්ස කැස්සා නම් හොඳයි නේ. ඔය જાතියක් ඉන්නේ අපි යටේ. කඹරනවා. තනි වචනේ. කඹරනවා මේ ලස්සන සාසනයක් කම්පචලයි පැය 23ක් කඹරන්න එක පැයක් අඩු ගන්න. එක පැයත් ඒකත් කරන්න දෙන්නේ නැහැ. කවුද දන්නේ මේ අයෝ? නෑදෑයෝ අයියෝ නෑදෑයෝ ඒ නැති අරණ්‍යත් සැපයි. ඒ නැති කයත් සැපයි. ඒ නැති මස්ස මදුරෝ කණ එකත් සැපයි.
ඉතින් හැබැයි එහෙන්න කියන්න එපා. නැහින්න කියන්න එපා. ඒකට වැඩේ කරගන්න ඒ නිසා සතිය කොච්චර හරි ගියත් රහත් තුනක් චර්යාව කරා. ඒක බොහොම තුච්ච කරලා කතා කරනවාද ඉන්න කට්ටිය නෑ. මොනවා කෙරුවත් ඒ පාර ඒ චාරිත්‍රේ ඒකට ගරුකරනද එතකොට අපි මැරුණාට පස්සේ ඉතුරු වෙන ආදර්ශයක්. කයකෝ සංගාල ඉදිරියට පැන්නට ආවට දිනන්න බෑ මේ ගේම මේ දිනන්න ඉබ්බා තමයි. රිමීටයක් සොලෝ එකේ යන් අන්තිම බස් එකේ යන්. ඊළඟ ප්‍රශ්නයේ ගරුතර ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහනට පැමිණි පළවෙනි අවස්ථාවයි. සිත එක් අරමුණක තබාගෙන භාවනා කළෙමි. සිත විසිරී නොයයි. මෛත්‍රී භාවනාව වර්ධනය කළෙමි. භාවනාව හරියටම කළ විට තමාට ඇතිවන දේ කුමක්දයි කියා නොදැනිමි. නොදනිමි. භාවනා කරන විට මට මෙසේ ඇති වුනි. ශාරීරික සැහැල්ලු විය. එකම ඉරියව්වේ සිටි විට ඇතිවන වේදනාව පසුව ක්‍රමයෙන් නොදැනිනි. පැයක භාවනාවෙන් පසු නියමිත තත්ත්වයට පත් වුනි. මානසික සතුට සැහැල්ලුව දැනුනි. සෝවාන් මගඵල දක්වා භාවනාව ඉදිරියටම ගෙන යන තත්ත්වය පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. භාවනා කරන විට දෙස් පියාගෙන සිටින විට එකම අරමුණක කහපාට එලි නිල්පාට එලි අංශු විහා මෙහා යනවා. තමා වටා විශ්වීය අංශු කරක වෙමින් යනවා. ගැඹුරු සාගර අංගද පේනවා. තමා ඉදිරියේ සීමිත ගෝලීය පේනවා. එහෙම වෙනවාද පැහැදිලි කර දෙන්න. රචනයේ මුල් හරියේ පේන්න තියෙන වගේ මොනවත් දැනෙන මොනවා තිබුණා සංසාරේ. ඒ දැනන දේවල් සේරම ගිහුණාට පස්සේ නිවන. ඒක බුරුම් භාෂාවෙන් කියනවා ගම් පාර ඉවර වෙච්ච තැන ගම හම්බ වෙනවා. තාම පාර තියෙනවා නම් පාර යන. දැනෙන මොනවා හරි තියෙනවා නම් දුක. ඒ නිසා දැනෙන දේ අඩු වෙන බවට යනවා නම් මාර්ගය. කවදාරි තමයි තේරෙනවා නම් මේකට ක්‍රමයකුත් තියෙනවා. මේ දැනෙන දේවල් ගොරෝසු දේ සියුම් වෙලා සියුම් වෙ අතිසියුම් වෙලා නොදෙනී යන තැනට යන්න පුළුවන් තරම් තියෙන තේනම යනවයි කියලා. එහෙමනම් තමන්ම තමන්ගේ ගුරුන් ආංශ වෙලා තියෙනවා. ඒ නිසා මේ අපිට පෙන්නලා දෙන්න හදලා තියෙන නිවන කවුදෝ රවට්ටලා තියෙන්නේ අපිව. තියෙන මොනවාරි තියෙනවා නම් නිවන නෙවෙයි. ඔක්කොම ගෙවෙනකම් භාවනාව. ඒක කියන්නේ නිරෝධ කරනවා. ක්ෂය වෙනවා, වැය වෙනවා. නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒ නිසා මේ මුල් අටියේ ලියවිලා තියෙනවා ගෙවෙන ගතියක් තියෙනවා කියලා. ඊසා ගොඩක් උපේපු කෙනාට ගොඩක් කල් යනවා ගෙවන්නේ. ඊසා ගෙවෙන මාර්ගයේ ඉන්නවා නම් ඒකට අනුග්‍රහකරන ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ඊසා පුළුවන් තරම් ගෙවෙනකම් කොතනකින් හරි පටන් ගන්න දන්න තැනක හොඳට හයිය හතියක් තියෙන තැනක ඒක ගෙවෙනකම්ම භාවනා කරන්න. ඒක බුදුරජාණන්සේ සූත්‍ර 13ක් විතර දේශනා කරලා තිනවා සනිමිත්ත වර්ගයේ. දැනෙනවා නම්, ඇහෙනවා නම්, විඳිනවා නම්, හිතනවා නම් මොනවා හරි ඒ තාක් කෙලස්. ඒක අඩු වෙන තාක් භාවනා දක්ෂයි, සතිය දියුණු වෙනවා, ක්ෂය වීම සිද්ධ වෙනවා. ඒක ක්ෂය වීම පැත්තට හිතාගෙන කරගෙන යන දිගටම ওই පාර තමයි පාර. අවසරයි ස්වාමින් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ, දිගු වේලාවක් භාවනා කිරීමට හැකිවන පරිදි පරයන්ක ආසනය සකස් කිරීමේදී සමබරව වාඩි වීමට උපදෙස් ලැබුණද මා අර්ධ පරයන්කෙන් කකුල් පැත්තට නවා වාඩිවන විට එක් පැත්තක් පමණක් හොඳින් බිමට සිටී. ඒ නිසා ඉක්මනින් රිදීම ඇරඹේ. වලක්වා ගැනීමට උපදෙස් පතමි. ඔය විවිධ ආසන කියලා මේවට කියන්නේ යෝගාසන විවිධ විදිහට පාවිච්චි කරලා බලන්න ඕනේ වැඩි වෙලාවක් ඉන්නේ කොයි එකද කියලා. අපේ කය අපිට කියනවා කිසිම විශේෂ විදේශීය විශේෂඥ කෙනෙක්ගේ අවශ්‍යතාවයක් නැහැ මම පටල වාඩිල ඉන්නවාද කියලා කියන්නේ. ඒ සඳහා ඕන තරම් උපක්‍රම කරා. ආසන 84ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. හැම ආසනෙම
පොඩි පොඩි වෙනස් වීම 1000ක් තියෙන නිසා 84000ක් ආසන තියෙනවා. කොයි එකේද පහසුවෙන් ඉන්නේ කියලා බලන්න. රිදෙනවනම් වාඩිලා ඉනකොට රිදෙනවනම් වලිග ගසා දාලා ආයෙ වාඩි වෙන්න. වලිග උඩ වාඩිච්චාම රිදෙනවා. ඕක කිව්වම අපේ අම්මට තද වෙනවා උන්ට. මක්කට තදෙච්ච ගමන් මං කියන මැනිකේ මේ කකුල වලිග පොඩ ගසා දාලා ආයෙ වාඩි වෙන්නකෝ කියනවා. ඉලපත තිබුණොත් ඉලපතෙන් ගන්න. තමන්ගේ කෑල්ලක් උඩ වාඩි වෙච්ච chance රිදෙනවා. ඒක සඳහා වාඩි වෙල ක්‍රම බලන්න ඕනේ විදිහ බලන්න. සර්වචන්නාසිත බද්ධ පරියංකේ ඉන්නවා, සුඛාසනේ ඉන්නවා, වීරාසනේ ඉන්නවා, බද්ධ පරියංකේ ඉන්නවා. මේ වෙලාව හැටියට කොයි එකද ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි ශරීරේ කවදාකවත් විමසන්නේ නැහැ. ශරීරේ විමසන්නේ මේ ෆිසියෝതെරපිස්ට්ගේ. පිස්සු ඌට ඒක කරගන්න බැරි ඉඳන් ඔය ෆිසියෝതെරපිස්ට් කෙනෙක් වෙලා තියෙන්නේ. අපිට කවුරු කියලා දෙන්න ඕනේද? සෝ ඉරියව හදන්න ඕන ඉරියවක ඉඳලා බලන්න වැඩි වෙලා ඉන්නේ කෝකද වැඩියෙන් සතිය තියෙන්නේ කෝයිද වේදනාව තිබුණට ඒක සතියට බාධා කරන වෙන්න ඕනේ නැහැ වේදනාව දිගෙම යන්න පුළුවන් ඒ නිසා මේක සතිය ඉස්සර කරන යන්නේ ඉරියව නෙවෙයි වැදගත් වෙන්නේ Tamanට පහසු එක මොකක්ද නැත්නම් මේ වැල යන පැත්තට මැත්ත ගහනවා කියලා එකක් තියෙනවා උකට කායිමත් අහන්න එපා අර සුද්දෙක් ලියනවා අපි මේ ජීවිත පරිශ්‍රණය පරීක්ෂණේ පෙළලා දින කොපි කරපු නිඳයි. කවුරුත් කරන එකක් කරන්න යන්න එපා. ඒ කිසිම දෙයක් මට ගැලපෙන්නේ නැහැ. අනුන් කරන දේවල් කොපි කරන්න එපා. තමන්ගේ පහසුව බලන්න. ඒක නිසා අපිට ශරීරයත් එක්ක ඕන දෙයක් කරන්න පුළුවන් ඔක්කොම වැටෙනවා. ආර්ය පරිශ්‍රයෙන්ට වැටෙනවා. ඒ නිසා සහැල්ලුවට බොහොම සහ මේ කොහොමද කියන්නේ? තදට ගන්න නැතුව රෙජිමෙන්ටේෂන් වලට යන්න නැතුව හොඳට එක එක ඉරියව් වලට දාලා බලන්න. අනිත් එක සක්ම නිදි ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. තිසරණ සරණ වේවා ගෞරවනීය ස්වාමින් වහන්ස වම් පාදයේ ඔසවන විට දන හිස නැමීම කකුල ඉදිරියට තල්ලු වීම විලුඹ තදවන විට තද ගතියද දැනේ දකුණු පාදයේද මෙසේය ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන්ද මෙනෙහි කෙලෙමි දකුණු පාදයේ එසවීමේදී ශරීරයේ සම්පූර්ණ බර වම් පාදයට එක්වීමද අද්දුටු වෙමි ප්‍රශ්නය පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන් ඉදිරියට යනවා මිස යන මමෙක් නොමැති බව මෙනෙහි කිරීම නිවැරදිද කාරුණිකව පහදා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි ඔබ වහන්සේගේ මේ සාසනික සේවය අප කෙරෙහි දක්වන කරුණාව අනුකම්පාවට ඔබ වහන්සේට බොහෝ පින් නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා චතුරාර්ය සත්‍යෙම අවබෝධ වේවා ඊට පස්සේ කියලා තිනවා පරයන්කේ පිළිබඳව උදරයේ සිට පසු පෙදෙස දක්වා පපු පෙදෙස දක්වා හුස්ම රැල්ල දැනේ ඇතැම් විට නාසයේ අගද දැනේ විවිධ අරමුණු ආවත් නැවත මූල කර්මස්ථානයට යා හැකිය. විශාල අවකාශයක් තුලද සිටිනු දැනි. ඒ තුල සිටීමට ආසාවක්ද ඇතිවේ. අවකාශයේ තුලද මූල කර්මස්ථානයට සිත යෙදේ. එකම ඉරියව්වේ සිටිය හැක්කේ විනාඩි 45ක් පමණි. ප්‍රශ්නයක් අහලා නැහැ ස්වාමීන් වහන්සේ. ඔය පළවෙනි කියලා තියෙන ධාතු මනස කාර්ය මෙනෙහි කරනවද කියලා ඒකදී මෙනෙහි කිරීමේදී කවදාකවත් පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්නේ නැහැ මෙනෙහි කරන සම්මුති විතරයි ඒ නිසා ධාතු මනස කාර්ය කියන්නේ පරමාර්ථ ධර්මව මෙනෙහි කරන්න ඕනේ නැහැ මෙනෙහි කරන්න ඕනේ ඔස්සනවා යවනවා ගිනිනවා තබනවා ආදී මේ ඉදිනදා සම්මුති දයවල තමයි මෙනෙහි කරන්නේ ඒ නිසා ආර වැඩි අවශ්‍ය කරන්නේ නැහැ ඇවිදිනකොට සම්මුතියේ තියෙන දේවල් අවශ්‍ය නම් මෙනෙහි කරන්න ධාතු ගුණ මෙනෙහි කරන්නත් එපා මෙනෙහි කිරීමේ ක්‍රමයක් පුරුදු කරගන්නත් එපා. තිසරණ සරණයි. ඔබ වහන්සේගේ භාවනා වැඩ සටහනකට සම්බන්ධ වන දෙවන දිනයයි. කයට සිත යොමු කිරීම ඉතා අපහසුයි. විනාඩි 2කට 3කටවත් රැඳෙන්නේ නැත. මෙය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිවන් සුව ආත් වේවා. ඔය විනාඩි 2-3ක් යන්නේ ලොකු ළඟාවීමක්.
ඒ නිසා විනාඩි දෙක තුනක් ලබා ගැනීමට තමයි මොන උපක්‍රමයක් කෙරුවද ඒ උපක්‍රමෙම දිකට කරන්න දෙකමාර තුන තුනමාර කියලා පුංචි 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 ටික ටික වැඩි කරන්න. ඒ නිසා ආධුනිකෙක් වශයෙන් විනාඩි දෙකමාර තුනක් ඉන්න පුළුවන් නම් කයි තියාගෙන ඒක විශාල ජයග්‍රහණයක් පහුවෙනකොට තේරෙයි ඒකත් බොරුවක් කියලා. විනාඩියක්වත් ඉන්න බෑ. තප්පරයක්වත් ඉන්න බෑ. ඒ තරම්ම මේක චංචල කම්පන දෙයක් වගේ විනාඩි ගණන් කියලා කියන්නේ හිත හදාගත්ත රැවටිල්ල. ඒ රැවටිල්ල දිගේම යන්නේ. දෙක තුන තුනමාර කරන්න. තුනමාර හතර කරන්න. හරියට දෙකේ චක්‍රේ කටපාඩම් කරපෙකනා තුනේ චක්‍රේ කටපාඩම් කරනවා වගේ. ඒ නිසා විනාඩි තුනක් ඉන්නවා කියන එක ලොකුම ජයග්‍රහණ මුළු සංසාරෙම කරමු ලොකෝ පිංකම කියලා හිතන්න. අන්න ඒකම පොඩ්ඩක් බැල යන පැත්තට මැස්ස ගහගෙන යන එකයි කරන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය පරයන්ක භාවනාව. ඉඳගෙන සල්ප වේලාවකින් හුස්ම රැල්ල සියුම් වේ. කයෙහි සියුම් වේදනාවක්ද දැනේ. ඔළුවෙහි කරන්ට් එකක් යනවා මෙන් දැනේ. එලෙසින්ම දකුණු අතෙහිද කකුලෙහිද ඉතා සියුම් ලෙස කරන්ට් එකක් යනවා දැනේ. මෙලෙස භාවනා නොකරන අවස්ථාවන්හිද දැනේ. මා භාවනා කරන්නට කලින් අනුන්ගේ සැරපරුෂ වචනවලට ප්‍රතික්‍රියා කළද දැන් එලෙස ප්‍රතික්‍රියා කිරීම බොහෝ දුරට අඩුය. නමුත් සමහර දිනයන්හිදී ඉතාමත් කුඩා හේතුන් වලට තදබල ද්වේෂයක් හටගනී. එම ද්වේෂය පවතින්නේ ඉතාම ස්වල්ප වේලාවකටය. සක්මන් භාවනාව. වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. පරයන්කේදී මෙන් සැපයක් නොලැබුණත් ඉඳුරන් සංසිඳෙනවා මෙන් දැනේ. සිතිවිලි වලට ගියද නැවත පාදය පොළවේ ස්පර්ශ වන ස්ථානයට සතිය පිහිටුවමි. පැය අවසන් වන විට නිදිමත ගතියක් දැනේ. එදිනෙදා කටයුතු වලදී මුහුණ සෝදන විට වතුරෙහි සීතල රසණය දැනේ. සතියෙන් ඉන්න විටත් මෙලෙසින්ම සතියෙන් නොසිටින වේලාවටත් වැටහේ. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් සුව අවබෝධ වේවා. මේක සතිය කියන කොයි වෙලාවෙ හරි අපේ ජීවිතේ ළමා වයසේ, මධ්‍යම වයසේ, වැඩිමහල් වයසේ ඉඳගෙන සක්මන් කරමින් එදිනදා කටයුතුන් කියලා පටන් ගත්තාට පස්සේ ඔය කවදාවත් නම් කන්න බෑ. ඔය දිගටම වැවෙනවා විතරයි. ඔක විතරයි ඒ තියෙන ධර්මයකට තියෙන්නේ. ඒ නිසා ඒකට ඉඳ ගන්න ඕනේ නෑ. ඒකට මතපය හොදන්න බාපණ දාගෙන සිල් ගන්න ඕනේ නෑ. සතියිනෝ. අපි ඊට පස්සේ කිව්වා එපා ඉන්න, අනේ යන්න කියන්නේ ඒත් එනවා. පුළුවන් නම් අදිෂ්ඨාන කරන්න බලන්න මම මේ විනාඩි 5 සතියින් ඉන්නේ නෑ කියලා. ඒ විනාඩි 5 තමයි හොඳටම සතියින් ඉන්නේ. එيشා මේක කොතනින් හරි යාළුවෙකුට අඳුල්ලා දෙන්න. ඊට පස්සේ ඒක වැවෙන එක තමයි වෙන්නේ. කවදාවත් අමතක කරන්න. ඉතින් ඒක නිසා ඒක සඳහාම පේ වෙන්න ඕනේ නැහැ. පේ වෙන්න ඕනේ පටන් ගන්න වෙලාව විතරයි. ඊට පස්සේ කොයි වෙලාවක හෝ තමන් මම දැන් මෙතන ඉන්න හැම වෙලාවෙම මුළු ජීවිතේ කරන ලොකුම කුසලේ. වැඩිම පින කිසිම වියදමක් යන්නේ මොනවාක්වත්ම කරන්න ඕනේ නැහැ. ඒ නිසා පින්කම් කරන්න මේ දඟලන දඟලිල්ලත් එක්ක බලනකොට මේ උපරිම කුසලයට මොනම දෙයක්වත් ඕනේ කරන්න. ඒ තරම් ලේසි වැඩක් බුදුහාමර අපිට දීලා තියෙන හැබැයි සතිය දන්නේ නැති කෙනාට පින්කම් තියෙන්න ඕනේ ඔක්කොම තියෙන්න ඕනේ. සතිය දන්නේ කෙනාට තියෙනවා ඒ ඵලයන් කිව්වත් එනවා. ඒක නිසා මේ ජීවකයා ගියාට පස්සේ මේ දිශාවාමොක් ගහක් ගහක් අරගෙන ඒ ගහේ පස් වගේ අරගෙන බෙහෙත් කියලා දුන්නා. කියලා දීලා දීලා කෝස් එකේ ඉවරනට පස්සේ කිව්වලු දැන් බෙහෙතට ගන්න නැති જાති පැලයක් තියෙනවා හොයාගෙන ඉන්නේ කියලා. දවස් 7ක් කැලේ ඇවිදලා ඉල්ල කිව්වලු එක ගහක්වත් නැහැ කියලා. පටන් ගන්නකොට නම් කෝකද බෙහෙත් පැලිය කියලා හොයන්නත් තමයි. අන්තිම වෙනකොට බෙහෙත් නොවන පැලයක් නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරනවා සතාදිපතිය සබ්බේ ධම්මා. උඹලා දැනගත්තත් මහණි නොතනගත්තත් උඹලා කොයි වෙලාවෙත් ඉන්නේ සති. අන්න එක සමාදන් වෙයල්ලා. මේ අනම්මනම් කුණුහරුප සමාදන් වෙනවා විනුවට. ඒක සමාදන් වුණාට පස්සේ අපි manussත්ව පටිලාභේම සැපක්. ඒක තීසනුන්ට හම් වෙන්නේ නෑ. දුර්ලභෝ manussත්ව පටිලාභෝ දුර්ලභාකන සම්පත්‍ති. මේකට එළඹ වාසය කරන්න. වාසය කිරීම තමයි මොකද්ද කරන්න ඕනේ?
සුම්මයිරි නිකන් හිටපන්. ජී අපි කියනවා නිකන් ඉන්න එක නම් බෑ. මොකක් හරි බිනක් කරන්න හැටි කියලා දෙන්න. කියන්නේ කක්කා. මේ පිරිසිදු දෙයක් ඉන්න බෑ කක්ක ටිකක් දාන්න. ඒ නිසා අපි හිතන චින්තන රටාව උඩු රැටිකුරු වෙලා යනවා සතිය දාපු ගමන් අපි දඟලන හැම වෙලාවෙම අකුසලයක්. දැනෙන හැම දෙයක්ම අකුසලයක්. නොදැනී ඒක තැනකට වෙලා ඒ බව දැනගෙන ඉන්න එක මේ කලන්ත වෙලා සීනතිලා නෙවෙයි. මම දඟලන්නෙත් නැහැ. මට මොනවක්වත් දැනෙන්නෙත් නැහැ. මේ කට්ටියට දැනෙනවා. කොට්ටියට බඩ එකක් වුම් පිස එකක් වුම් අර අර කරදර මේකම මට ගාලල්ල. පත්‍රේ ජීනෝ බර ගාණක් මැරිලා. ඒ කොටම යන්න පුළුව නැහැ මට මලකෙවල් වලට. ඒ නිසා මර දැනෙන්නේ නොකිය නිකයි. ජීනිසම සතිය කියන එක කියලා දුන්නාට පස්සේ මනුෂ්‍යකර දෙන්න උප්පරීම තෑග්ගෙච්චරයි. ඒ මොකද කිසිම වියදමකින්තරව හැම චිත්තක්ෂණයකම උපයන්න පුළුවන් උප්පරීම කුසලයේ. මුදුවට මතක තියාගන්න සතාධිපතිය සබ්බේ ධම්ම මේ සියලු ධර්ම වල සත්‍ය අධිකතියකම් කරනවා. තකතිරුකම නිසා අපිට තේරෙන්නේ නැහැ. එන්සයකට පේ වෙන්න අවශ්‍යකමක් නැහැ. මේ කඳුල දුන්නාට පස්සේ නිතරම සමාදන් වෙන්න අනේ manussත්ව ප්‍රතිලාභයෙන් මොන පිනක්ද? චිත්තක්ෂණයක් පාසා ලැබෙන ක්ෂණ සම්පත්තිය මොන පිනක්ද? බුද්ධෝත්පාද කාලයේ කොච්චර පිනක්ද? තට මැව්වොත් පව්. ඉබේ සිද්ධ වෙන සතියට දුනොත් පිං. ඒ නිසා මේකට කුසලතාවේ දිනු කරන්න කියලා කියයි. අවසරයි ස්වාමීන් වහන්සේ කමඨාම් පිරිසිදු කර ගැනීමේ ප්‍රශ්න සියල්ලම අවසන්. එක ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා මූල ධර්ම ප්‍රශ්නයක්. ඒක ගන්නද? ඒක නෑ. ගන්න බෑ අපිට දැන් මේ මූල ධර්ම ප්‍රශ්න නිසා කිව්වේ නිසාමත් හොඳයි. මොකද අපි වැඩිපුරත් වෙලා ආරම්භ තියෙනවා. ටිගෙන තමන් හිතන ජීව කතා කරපු ටික ඔක්කොටම මගේ අදාළයි ඔක්කොටම මගේ මොනවාරි අහුලා ගන්න දෙයක් තියෙනවනේ ඉතින් අපි එකෙන් සතුටුයි අපි තව විනාඩි 45කින් විතර වගේ ඒ කියන්නේ දැන් වෙලාව 3ට පටන් අරගනිමු ධර්ම දේශනාවට පිටිකට ඒ අතරමැද සක්මන් කරලා කතා නොකර ඉඳලා තේරියක් එම්බීලා 3ට අපි රැස් වෙනවා ධර්මදේශනාවට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.